අයිබෝන් අද තාව ලංකාවේ එක එක සිද්ධි හැමදාම එනෝ එක සිද්ධියක් තමයි මේ කොටු වයිසි ඉන්න පුද්ගලයාගේ හැසිරීම රටාව එතකොට ඒ හැසිරීම රටාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ආදරණීය ඉල්ලීමක් කරනවා අපකටේ නුවණා channel එක හොඳයි කියලා හිතනවා නම් videos හොඳයි කියලා හිතනවා subscribe කරන්න ඒ වගේම ළඟම තියෙන bell එකත් click කරන්න ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න මේ හඬ ගේන්නෙම ලංකාවේ මිනිස්සුගේ මේ කල්පනා කරන ක්‍රමය අපි වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් වුනේ නැතුනොත් එහෙම අනිවාර්යයෙන්ම ආයිත් රණී රාජපක්ෂලේ වගේම රාජපක්ෂ හැටි කරේ ආයිත් මේ විදිහට මේ රටේ බලය අල්ලගෙන ඉවරලා උන්ගේ පරම්පරා ගානකට උන්ගේ දේපල එක්කව කරන උන්ගේ අපේ ධනය රැස් කරනවා අපේ ධනය විඳ හොරගම් කරනවා ධනය රැස් කරනවා ඒක නිසා ඒ වලට විරුද්ධව අපි හඬක් නගනවා නේ. ඒ හඬ සමාජගත වෙන්න ඕනේ. ඒක නිසා ඒක ආදරණීය ඉල්ලීම එතකොට යන් අපි කොටුවේ වයිසීට මේ ගෙදර්ශකේ දැක්ක නිවුස් බර ගානක් එනවා කොටුවේ වයිසී මොකද මේ ඔහුගේ හැසිරීම රටාව කොහොමද කියලා. එතකොට අපි ඔබලද කියලා ඇති උන් කැමති නෑ මේ රටේ දේශපාලන ක්‍රමවේදය වෙනස් වෙනවට. හේතුව තමයි උන් අනිවාර්යයෙන්ම අර දූෂිත දේශපාලඥයන්ට යටින් ඉඳගෙන ඒ සුදු පිරුවට ඉන්න ඒ ඇඳුමට යටින් උන් අනිවාර්යයෙන්ම උන් ඊට වඩා දූෂිත විදියට තමයි මේ ක්‍රමවේදය තුල කරප්ෂන් දේශපාලනය තුල කරප්ෂන් රට තුල මේ උන්ගේ පැවැත්ම ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ කොටු වයිසීගේ ගොඩාරේ නිවුස් තියෙනවා. එතකොට ඒ නිවුස් එකින් එක ගත්තොත් එහෙම මේ ළඟදී යනවා තරුණ ජයවර්ධන ඔව් සාමකාමී උද්ඝෝෂණයකදී එතන හිටපු එස්පීලා ඒ වගේම ඒස්පීලා හැසිරෙච්ච හැටි හරි නැතුව එතකොට ඔහු යනවා ගිහිල්ලවල ඒ පොලිසිය කට්ටියට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. එතකොට පැමිණිල්ලක් දාන්න ගියාට පස්සේ අර තරුණ ජයවර්ධනගේ ෆෝන් එක උදුරලා අරගෙන තමුසේ මේක රෙකෝඩ් කරනවාද හරිය මේ කියලා ඒව රෙකෝඩ් කරන්න බෑ ඊටවත් පැමිණිල්ල බාර ගන්න බෑ කියලා වෙල කියන්න තරම් පොලිසිය මොන තරම් දූෂිත වෙලාද. එතකොට ඔවුන්ගේ තියෙන බලපුලුවන්කාරකම් ඒ පොලිසිය ඇතුළත ඒ විදිහට පවත්වාගෙන යනකොට අපේ රටේ මිනිස්සු ගිහිල්ලා කාටද දුක කියන්නේ? මොකද පොලිසිය තමයි තමන්ගේ තියෙන ප්‍රශ්නේ ගිහිල්ලා වෙල එතන තමයි අපිට එකම ගැලුම් කාර්ය වෙන්නේ. එතකොට ඒ පොලිසියත් අපි වෙනුවෙන් නැත්තම් අපි කොහෙටද ගිහිල්ලා කියන්නේ? එතනින් එහාට ජාත්‍යන්තරයට යන්නද? එතකොට ජාත්‍යන්තරයට ගිහුවාන් ගිහිල්ලා කියනවා උඹලා රටේ ප්‍රශ්න ලෝකෙට අරන් ගිහිල්ලා නිකන් රට හැල්ලු කරනවා කියලා. එතකොට රටේ ප්‍රශ්න ටික රටේ විසඳගන්න මේ පොලිසි වලට ගියාට පස්සේ පොලිසි වලින් ඒ විදිහවත් ඉඩක් නැත්තම් ඔබ කල්පනා කරලා බලන්න අපි මොකද්ද කරන්න ඕනේ? මොනවද මොන වගේ දේයක්ද කරන්න ඕනේ කියලා. එතකොට මේ OIC කි මේ හැසිරීම රට බලන්න ඔබ පොඩ්ඩක් ඊටිබ්බ සාමකාමී විරෝධතාවයට පොලිසිය බාධා කළා. විශේෂයෙන් සහකාර පොලිස් අධිකාරී නලින් දිරුඩුක් සහ දේශ පොලිස් අධිකාරී රොෂාන් ඩයිස් කියන දාරින් අපිට බාධා කළා. පැය 6කට කලින් දැනුම් දීමක් කළේ නැහැ කියලා. අපි මේ වෙලාවේ පෙන්නවා අපි OIC ට ලිඛිතව පැය 6කට කලින් ඊමේල් මගින් සහ WhatsApp මගින් දැනුම් දීලා තියනවා කියලා. හැබැයි දැනුම් දීලා නැහැ කියලා වුන් අපේ ගමන නවත්තලා අපිට අයුක්ත අවිනයක් කළා. ඒ සම්බන්ධයෙන් අපි කොටුව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දාගෙන දැන් ආවා. කොටුව පොලිස් ස්ථානයේ සාමාන්‍ය පැවිදි පැමිණිල්ලන්ට කිව්වා ගිහිල්ලා OIC ව හම්බෙන්න කියලා. යනවා අපි OIC ව හම්බෙන්න ගියා. OIC ව හම්බෙන්න ගියාම OIC කිව්වා මේ පැමිණිල්ල බාර ගන්න බෑ කියලා. අපි එහෙමයි පැමිණිල්ල බාර ගන්න බැරි කියලා. ඊට පස්සේ කිව්වා පැමිණිල්ල බාර ගන්න බැරි. අපි පැමිණිල්ල කරන්නේ මේ පොලිසියට විරුද්ධව කියලා. අපි කිව්වා අපි මේ පොලිසියට විරුද්ධව නෙමෙයි පැමිණිල්ල කරන්නේ. අපි පැමිණිල්ල කරන්නේ සහකාර පොලිස් අධිකාරීට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පිරිසකට විරුද්ධවයි මේ අයුතු අභියෝගය සම්බන්ධයෙන් පැමිණිල්ල කරන්න කියලා. ඒ අවස්ථාවේදී OIC කිව්වා සහකාර පොලිස් අධිකාරීවරයා මේ පොලිසියේ ඉන්න නිලධාරියෙක් කේකෙින්ද පැමිණිල්ල බාර ගන්න බෑ කියලා. අපි කිව්වා සහකාර පොලිස් අධිකාරී කොහොමද මේ පොලිසියේ ඉන්නේ? මේක ස්ථානාධිපති ප්‍රධානියා. ඉතින් අපි අපිට ඒ පැමිණිල්ල බාර ගන්න බෑ. පැමිණිල්ල බාර නොගන්න පැමිණිල්ල බාර ගන්න බෑ කියන්න බෑ. ඔහු කිව්වා ගිහින් පොලිස් මුරස්සන දාන්න කියලා. අපි කිව්වා මේ පැමිණිල්ල දාලා යන්න කියලා. ඔහු කිව්වා පැමිණිල්ල බාර ගන්න බෑ කියලා. ඒ අවස්ථාවේදී මම නැවතවතාවක් කියුවා ඔබතුමාට පැමිණිල්ල බාර ගන්න තුරු ඉන්න පුළුවන්ද කියලා. ඒ අවස්ථාවේදී OIC නැගිට්ටා. මේ නිතිත මහත්තයා කියන OIC නැගිට්ලා මේ තමුසේ ෆෝන් එක රෙකෝඩ් කරනවා නේද කියලා. ෆෝන් එක මගේ අතේ තිබ්බේ. ෆෝන් එක අරන් අතෝට එන්න බෑ කියලා OIC ගේ දොර නැගුවා. OIC ගේ දොරම අහලා මේක මම රෙකෝඩ් කළා. මොකද පොලිසිය ඔය OIC ළඟ එක ඔයස්පීල් එකෙන් දන්නවා අපි. ඒකෙන්ද අපි රෙකෝඩ් කරා. මේ වෙනකොට මීඩියා වලට යවලා තියෙනවා රෙකෝඩින් එක. OIC පැමිණිල්ල බාර ගන්න බෑ කියලා තර්ජනය කළා. මේක අයිති තියෙනවා නම් අයින් කරන්න ෆෝන් එක දෙන්න කියලා. මම ජනමාධ්‍යෙදී මම මොකද පොලිසිය පැමිණිල්ල දාන්න මම ෆෝන් එක දෙන්න කියලා. ඉන්පස්සේ දොර වහලා මගේ අත විරිගෝ OIC OIC අත විරිගලා ෆෝන් එක උදුරන්න හැදුවා මම දුන්නේ නැහැ.
එතකොට ඔබ ඇහෙන්නේ නැති මේ තරම් අදූර විදියට මේ තරම් පූර්ව විදියට මේ පොලිසිය නිලධාරින්ට මේ විදියට හැසිරෙන්න පුළුවන්. එතකොට කාගේ බලයක්ද මේ තියෙන්නේ? එතකොට අපි අපේ 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 ෆැමිලිල අපේ දුක් ගැනවිල්ල කියන්න තියෙන පොලිසිය එතකොට මේ විදියට හැසිරෙනකොට ඔබ කල්පනා කරලා බලන්න අපි යන්නද මේ 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 ෆැමිලිල කරගෙන අපි ජාත්‍යන්තරයට ගිහිල්ලිවල මේක කරන්නද කියන්නේ කියලා වල කියනවා. එතකොට පොලිස් පොලිසිය වශයෙන් ඒක ඒ වෙලාවේ කරනකොට එතකොට මේ එච්කෝයි එතකොට මේ විදිහට හැසිරෙනකොට මෙන්න මේකත් බලන්නකෝ. එතකොට මේ තියෙන තමයි එවිඩන්ස් එකක්. පොටුව ඕවයිසී මොකටද ඔබ ෆෝන් කරන්නේ? පොටුව පොලිසිය ඕවයිසී නිසා තමයි මෙයා දාපු පොලු සංඛ්‍යාව යටපත් වුනේ. ඔබව ටැකල් කරන්න ගියේ නැද්ද? එතකොට කොටුව ඕවයිසී කතා කරලිවල අර මිනිස්සයට කියනවලු විනාඩි 10ක් දෙන්නම් ඔතනින් පිට වෙයන් කියලා. එතකොට කොටුවේ පොලිසිය ඕවයිසී කොහොමද කියන්නේ? දැන් ඒ මිනිස්සයාගේ පෞද්ගලික කාරණයක් ඒ මිනිස්සේ පෞද්ගලික විශේෂත්ව කාරණයක් සම්බන්ධයෙන් එතෙන්ද පෞද්ගලික ඇතුල්ච්ච කාරණය සම්බන්ධයෙන් එතෙන්ද ගියාට පස්සේ ඕවයිසී කොහොමද දන්නේ මුං ආව කියලා. එතකොට මුං ආවට පස්සේ ඒ මිනිස්සයාට කතා කරලි වල ඔබ විනාඩි 10ක් ඇතුළත ඔතනින් පිටුන්නේ නැතුනොත් මං යුනිට් එකක් ඇවිල්ලා ඔබ අත්තනම් ගොඩ ගන්නවා කියලා. එතකොට ඔබ බලන්න මේ රටේ කොයි තරම් නීතිය වල් වැදිලාද කියලා. එතකොට නීතිය වල් වැදිච්ච රටක අපි කොහෙටද කොහොමද මොකද්ද කරන්නේ කියලා අයින්සක මිනිස්සු, ඒ කියන්නේ දැන් මේ මේ යම්කිසි බලයක් තියෙන තනතිය වර්ධන කියලා කියන්නේ තරුණ ජනමාධ්‍යවේදී සංගමේ සභාපති. එතකොට ඔහුට ඒ විදියට කරනවා නම් ඊට පස්සේ මේ මේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉන්න මේ හොඳ ව්‍යාපාරිකෙක් මොහු. එතකොට මොහුගේ දංගම දුරකථනයට කතා කරලිවල ඔබ ඔතනින් පිටවෙන් විනාඩි 10ක් ඇතුළත කියලිවල අර හොර ගෑණියෙක්ගේ හොර ගුහාවක්ගේ හොර හොරුන් රකින්න ඉන්න පොලිසිය වගේ නේ දැන් තියෙන්නේ. එතකොට ඒ මිනිස්සුන්ට කතා කරලා ඔබ විනාඩි 10ක් ඇතුළත ඔතනින් පිටවෙන් කියලිවල කියනකොට අයින්සක මිනිසුන්ට මොන වගේ තත්ත්වයක් ඕ පොලිසිවල ඇද්ද? එතකොට අයින්සක මිනිසුන්ට මොන වගේ වද 32 ඕ පොලිසිවල දෙනව ඇද්ද? අපි ඔන්න ඔතෙන්ට තමයි එන්න ඕනේ. ඒක නිසා අපි මෙන්න මේව කල්පනා කරන්න ඕනේ. මෙන්න මේව කතා කරන්න ඕනේ. මේව මේව ප්‍රසිද්ධිය අපි විවාදයට ගන්න ඕනේ. එතකොට මේ මිනිස්සු මේ විදිහට කරනකොට අපේ අයින්සක මිනිස්සු මොන වගේ තත්ත්වයකට පත් වෙනවද නැද්ද කියලා. ඒක නිසා අපිට දැන් වගකීමක් හා යුතුකමක් තියෙනවා. මේ රටේ වග කියන පුරවැසියන් වශයෙන් මෙන්න මේ ක්‍රමවේදයන් වෙනස් කරන්න. එතකොට මේ ක්‍රමවේදයන් වෙනස් කරන්න යනකොට මේ වල තියෙන ලොකුම බලපෑම තමයි අපිට රනිල් රාජපක්ෂ කියන බලපෑම. එතකොට මේ රනිල් රාජපක්ෂගේ හරිද මේ ජනාධිපතිකම රැක දෙන්න මේ පොලිසිය මේ තරම් ඒ කියන්නේ රාජපක්ෂලාගේ ඒ වගේම රනිල් රාජපක්ෂගේ අසූචි කණවයේ පොලිසිය උන් ටිකක් ඉඳගෙන මෙතන මේ කරන දේවල් උන් අතන සාධාරණීකරණය කරනවා. එතකොට ඒ සාධාරණීකරණ එකේ ප්‍රතිඵලයක් වශයෙන් උන් අයුතු විදියට නීතිය අතට අරගෙන නීතිය අවභාවිතා කරලා උන්ට ඕන ඕන දේවල් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒකයි කියන්නේ අර මුදුනට හෙන ගැහුවට පස්සේ ආයි ආයි පහළගෙන අහන්න දෙයක් නැහැනේ. ඒක නිසා මුදුනට හෙන ගහලා තියෙන්නේ දැන්. ඒක නිසා තමයි කියන්නේ අපි දැන් පහළ ඉඳලා කුණුවෙවි යනවා. ඒක නිසා අපිට මෙතනින් එහාට මේක වෙනස් කරගන්නම් අනිවාර්යයෙන්ම මේ මුදුනට හෙන ගහපු ඕ රනිල් රාජපක්ෂත් ඕ රාජපක්ෂ හැති කරෙත් අනිවාර්යයෙන්ම මේ දේශපාලන පිටියෙන් අතුගාලා දාන්න ඕනේ. එතකොට තමයි මේකේ අපිට මුල ඉඳලම ආය යකට වෙනකම්ම සුද්ධ කරලා ගන්න පුළුවන්. ඒ නිසා අපිට යුතුයකමක් හා වගකීමක් තියෙනවා මේ වෙලාවේ. ශ්‍රී ලංකීය මේ මහජනතාවට වෙන්නා වූ මේ පොලිසියෙන් හා අනිකුත් මේ දේශපාලන බලයෙන් වෙන්නා වූ අකටයුතුකම් වලට අනිවාර්යයෙන්ම වගකීමක් වශයෙන් වග වෙන වග කියන ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපිට මේ මේ දේශපාලන ක්‍රමවේදයත් මේ මේ ජරා ජීර්ණ වෙලා තියෙන මේ පොලිස් ක්‍රමවේදයත් අතුගාලා දාන්න ඕනේ. එතෙන්දී මේ යුතුයකම අනිවාර්යම කරන්නම් අපි එක ජන පෞරක් වශයෙන් නැගිටින්න ඕනේ. නැගිටලා තමයි අපි මේ දේ කරන්න තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලාංකීය ජනතාවට අපි ඉල්ලීමක් කරනවා. මෙතන ඔබ දකින්නේ නැති ගෝඨාභය රාජපක්ෂ ඉන්න කාලේ ඕනෝකුණුත් ඕ විදිහටම අනිසි විදිහට තමන්ගේ බලය අයුතු විදිහට ආවභාවිතා කරලා මේව කරනකොට ඒ පොලිසිය උන් දිහුත් ඕ විදිහට හිටියා. අවසානට ඔබ දකින්නේ නැති මැයි 9 අර අල්ලියේ ගහ මන්දිරයේ ඉඳලිවල මහින්ද රාජපක්ෂගේ අසූචි කාපුන් ඇවිල්ලා ගෝඨගෝගමටත් මයිනගෝගමටත් ගැහුවට පස්සේ රට කොයිතරම් ගිනි ජාලාවක් වුණාද? එතකොට ඕ පොලිසියේ ඕ කියන මහා කෙරුම කියන උන්ට අනිවාර්යයෙන්ම පස්සට යන්න ඕන. එතකොට අපේ ඒ මිනිස්සුන්ගේ එකමුතුවනේ
අපි මේ කරපු දේවල් අගය කරන්නේ නැහැ කරපු දේවල් හොඳයි කියලා කියන්නේ නමුත් මිනිසුන්ගේ එකමුතු වෙදී උන් අනිවාර්යෙන් පස්සට යනවා ඒක නිසා අපිට දැන් මේ වෙලාවේ අපේ එකමුතුකම අපේ අපේ හයිය අපේ ජන පෞරක් වශයෙන් අපි පෙන්වන්න ඕන වෙලාව ඒක නිසා මේ දේශපාලන ක්‍රමයේ අතුගාලා දාමු ඊට පස්සේ මේ 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 නිලධාරි පැලන්තිය මේ රාජවක්සලාට ඒ වගේම රණී රාජවක්සට මේ අසූචිකාගෙන යන මේ නිලධාරි පැලන්තියත් අපිට එලවන්න නම් අනිවාර්යයෙන් මුන්ට අපි එකටම ගහලා එලවන්න ඕනේ ඒක නිසා යුතුයකම හා වගකීම ඔබ කරන්න ඔබ යුතුයකම වගකීම කරන්න නැතුව හෙට ඔබට එන්නා වූ මේ වගේ අකටයුතුකම් වලදී කතා කරන්න කවුරුවක් නැති වෙනවා කතා කරන්න බැරි වෙනවා මොකද අර මුදුන් මුදුනට හෙන ගහලා දෙන්නේ පහල ඉන්නේ මේ විදිහට තමයි ඇසිරෙන්නේ ඒ නිසා අපිට ඒ මුදුන ක්ලියර් කරලි වෙලා ගත්තොත් එහෙන් මේ පහලත් අපිට ක්ලියර් කරගන්න පුළුවන් ඒක නිසා ඔබට ඔබ ඔබගේ යුතුයකම මම හැමතිස්සෙම මේ යුතුයකම කියලා කියන්නේ මේ මෙන්න මේ වෙලාවේ අපි නැගිටින්න ඕන වෙලාව ඒක නිසා මේ දෙවනිදා මේ දෙවනිද දැන් යම්කිසි ජන නැගිටීමකට පෙර නිමිති පෙන්වලා තියෙනවා ඒක නිසා ඒ ජන නැගිටීමේ පෙර නිමිති හරියට අරගෙන වල අපි මේ වෙලාවේ නැගිටි වෙලා මේ ක්‍රමවේදය වෙනස් කරමු මේ ක්‍රමවේදය වෙනස් කරගත්ත කියලා කියන්නේ අපේ රටන හොඳ අනාගතයක් අපිට උදා කරගන්න පුළුවන් ඒක නිසා මේ කොටු OIC වගේ අනිත් OIC ලත් මේ විදිහට අසූචිකනේ ඕඩාරයක් ඉන්නේ ඒක නිසා අපිට මේ ක්‍රමවේදය වෙනස් කරන්න මුදුන ඉස්සෙල්ලා ක්ලියර් කරගන්න ඕනේ ඒක නිසා අපි සියලුම දෙනා ශ්‍රී ලාංකික වශයෙන් මෙතෙන්ට එකතු වෙන්න ඒකතු වෙලා මේ අරගලයට පණ දෙන්න අරගලයට පණ දීලිවල අපේ රට බේරගමු කියන ඉල්ලීම කරනවා මේක අදට නැවි හෙටට කරන ලොකු ආයෝජනයක් වෙනවා ඒක නිසා ඔබගෙන් ආදරණීය ඉල්ලනවා අපි මේ වෙලාවේ කට්ටිය එක තැනක හිටගෙන අපේ රට බේරගන්න අවශ්‍ය කටයුතු යොදමු කියන ඉල්ලීම කරන ගමන් අදට ගෙල්ලෙන්න සියලු දෙනාටම දරුවන් සන්නයි ආයුබෝවන් රණී රාජවක්සට ඒ වගේ මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න